ඔබේ දරුවාට නව සිග්නල් දන්දාලේ පිළිබා දෙන්න සිරිලක සිනා සුරකේවා. අද මේ වෙනකොට මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලටම පෝලිං යුගය යලි මේ ආණ්ඩු උදා කරලා තියෙන්නේ. තෙල් පෝලිම එක පෝලිමක් විදිහට තිබ්බ තෙල් පෝලිම අද පෝලිං 3-4කට වැඩි වෙලා තියෙනවා. අද පෙට්‍රල් ඩීසල් භූමි තෙල් වලට අමතරව ආහාර ද්‍රව්‍ය වලටත් පෝලිම් ඇති වෙලා තියෙනවා. අද සතුසු දිගේ පෝලිම් කිරිපිටි නැවතත් පෝලිම් ඇවිල්ලා ගෑස් කවදා එනවද කියලා සභාපතිවරයාවත් දන්නේ නැහැ කියලා සභාපතිවරයා අලුතෙන් පත් වෙච්ච සභාපතිවරයා කියනවා. ඒ කියන්නේ අද මේ වෙනකොට තව සති දෙක තුනකට ගෑස් එන්නේ නැති තත්ත්වයක් පිළිබඳව තමයි කතා කරන්නේ. එතකොට අපේ නාගරික ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට විශේෂයෙන්ම අර මහල් නිවාසවල ජීවත් වෙන ජනතාවට ගෑස් නැතුව කොහොමද කෑම ටිකක් කන්නේ? දරුවන්ට කෑම ටිකක් උයලා දෙන්නේ කොහොමද? මේ ආණ්ඩුව මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට පත් වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් වෙලා පැය 24ක් පැය 48ක් යනකොට මේ ප්‍රශ්න අවසන් වෙනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ප්‍රධානීන් ටික රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ගෝලියෝ බාලයෝ ටික මේ රටේ මතයක් ඇති කරා. රටේ ජනතාව බලාපොරොත්තුෙන් හිටියා මේවට විසඳුම් ලැබේවි කියලා. නමුත් අද මාසයක් ගත වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරයට පත් වුණාට පස්සේ මේ ප්‍රශ්න තවත් වැඩි වෙලා තියෙනවා කියන එක තමයි මේ රටේ ජනතාව කියන්නේ. ඒකින්දා අද මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනව වෙනුවට සතිපතා ඇවිල්ලා මාධ්‍යයට ප්‍රකාශ කරනවා මේ රටේ ප්‍රශ්න තවත් උග්‍ර වෙන ආකාරය. එතකොට තවත් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් බවට පත් වෙලා තියෙනවා රටේ ප්‍රශ්න කියන. ඒ දවස්වල අර සෞඛ්‍ය අංශයෙන් කිව්වේ කෝවිඩ් වාර්තා. ඒ කෝවිඩ් වාර්තා වගේ තමයි අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇවිල්ලා රටේ තියෙන අනිත් ප්‍රශ්න සියල්ලම ගැන ප්‍රකාශ කරනවා. ඒව දැනුවත් කරනවා. මේ රටේ ප්‍රශ්න අපි හොඳටම දන්නවා. මේ රටේ ජනතාව විඳිනවා. ඒක තවත් මතක් කරලා දෙන්න අවශ්‍ය නැහැ. දැන් ආණ්ඩුවට තියෙන්නේ ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු මේ ආණ්ඩුවට තියෙන්නේ ඒ ප්‍රශ්න විසඳන ආකාරය පිළිබඳව රටේ ජනතාවට දැනුවත් කරන්න. එහෙම නැත්නම් තුන් වේලක් කන්න ඉන්න අය මේක දෙවේලයකට එක වේලයකට අඩු කරගන්න වේවි. අත්‍යවශ්‍ය භාණ්ඩ නැති වෙනවා කියන එක ප්‍රකාශ කරන එක නෙමෙයි. පැහැදිලිවම මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දිය යුතුයි. ඒ වගේම අපි කියන්න ඕනේ මේ ප්‍රශ්න වලට ප්‍රධාන වගඋත්තරකරු දැන් ඒ හැමදේම විනාශ කරලා මොනවත් නොකරා වගේ බලාගෙන ඉන්නවා. ඒ කවුද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. ඒකයි මුළු රටම මේ රටේ පමණක් නෙමේ පිට රටවල්වල ඉන්න අයත් ගෝඨා ගෝ හෝම් කියලා කිව්වේ. අපි විශේෂයෙන්ම මේ ආණ්ඩුව සජිත් ප්‍රේමදාස මැතිතුමා බාරගන්න ඌමනාවක් තිබ්බත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ස්ථිර වචනයක් එනතුරු තමයි බලන් හිටියේ කවදද කාල සීමාවක් එතුමා මේ තනතුරෙන් යන්නේ.